ඒදා ජනාධිපේතුම ඇවිඉල්ලා පාලිමේන්තුවය කතා කරන කොට කතාවක් කරග ලිහිල්ලා ඇතුළො ඒ ප්‍රශ්ණහනකොටක ජනාධිපතිතුමානිකං කිව්වා කොටස් වන්නඳ පොලිවුුණත් කමන්න අපිට වහලදානන්න වහලදාන්නවා. ඔයි වගේ ඔයි වගේ ඔයි වගේ කතාවක් තමයි ඒවෙලා වේදී ජනාධිපත්තුමා කිවේ මහිතන්නේ විහිලුවට වත්තඒ වගේ දෙවල් කියන්න බැහැ. විශේෂයෙන්ම අපි වගකීම් තියෙන අය අපි හැමදිස්සන බලන්න ඕනේ අපේ රටේ විශ්වාසය ඇති කරන්න ආයුජකෙන්ට විශ්වාසය ඇති කරන්න. මට පෙන්න්න දියුණුවෙච්ච රටවල් ලෝකේ. ඒ කාදීපති රට වග හැර අනික් හැම රටකම වගේ හරද තියෙනවා රිජු විදේශයෝජනය තියනවාව කොටස් වවෙලඳද පොල තිනවා මේ දෙදකම අවශ්‍යයි. රටක් ඇතටම දියුණුවෙන්න යනවනන්. ඉතින් ඒකේ සඳහන් කලා අද නෙස්ලේ සමාගම ද මේ දවස් දෙක තුනකට උඩදී ප්‍රකාශයක් කරනවා ඒක කොටස් වලද පොලින් අයින්ගෙනවා කියලා. නෙස්ේ සමාගම අවුරදු හතලීහකට කොටස්වල්ද පොලේ ඉඳලතිෙනවා. මම ආරම්මක බැංකෝ නිල්ධරි කියෙ කැටියට අපපු දවස් ඉදලම ඔය සමමාගමක් වැඩ කරලා තියනවා. අවු හත ලයක් ෙ ොට පල ද නවා ේ වන් ීරනයක් ගන්න ලංකයි කොටස් වල පොලින් ඉවත් වන්න. ඇත්ත පි ව ග ොට පි ට දුණු කර අපිට න ප අපි ොනෙ දුණු කල දියුණුකල තැට ගන්න අනිකරටහ සමගමුත්මරට ගන්න. ඒකයි පරමාර්තය වන්න ිරට ගොඩනගන්නන්නේ එකයි පරමමාර්තය වෙන්නේ. නමුත් මේ වගේ සමාගම කුත් රට අතහැරලායි යන්න තීරණය කළා ද නස්ලෙ සමාගම අපි දන්නවා කිරි ගොවිපොලවල් විසි හතර දාහකින් වි ඒ වගේම පුද්ගලයින් ගොවින් විසි හතර දාහකින් විතර කිරි එකතු කර ගන්නවා කියලා. ඒ වගේ පොල් ගොවිපොලවල් හරි විශාල ගන්න නකින්. හරද පොල්හෙම ලබා ගන්නවා. ඉතින් මංහිතන්නේ මේවා අපි හරිට තේරුම්ගන්න ඕනේ මේ අපි දියුණු කරන්න ඕනේ. මම මෙතර කතා කරන්නේ එක සමාගමක්වත් ර්මාන්තයක් ගැනවත් මේ මම කතා කරන ආර්ථිකය සංකෝචණය වෙනවා ඇය මේ වැඩ පිළිවෙලත් එක් එක ථාවරභාවයක් ගන්න. නමුත් ඇත්තටම ආර්ථිකය සංවර්ධනය වෙන්න්න ඕනේ රටේ ජනතාවට රැකියාවල් ඇති වෙන්න. වගේ රටේ ජනතාවලට ආදාම ලැබෙන්න්න ජීවනතත්ව ඉහල යන්න. එකට මූලික දේ ඇවිල්ලා ව්‍යාපාරිකයන් තුළ. විශ්වාසය පැති කරන්න ඕනේ ඒ විශ්වාසය ඇතිවෙලා නැහැව.